අපි දන්නේ නැහැ වින්වත්නි අපිට මොන මොන කර්ම තියෙනවද කියලා. ඊළඟට ඊළඟ ජීවිතේ මොනව විපාක විඳින්න වෙයිද කියලා. හොඳ ලස්සනට ආදරෙන් අම්මගේ තාත්තගේ උණුසුමට තුරුල්ල හැදෙන කෙල්ලෝ කසාද බැඳලා බැඳတာ පස්සේ යම රජුරෝ වගේ යම දූතයෝ වගේ පෞකාර මිනිහලාට හම්බ වෙනවා. ජීවිතේම අපාය. ජීවිතේම අපාය. ආදරෙන් සෙනෙහසෙන් අම්මගේ තාත්තගේ උණුසුමට හැදෙන කොල්ලෝ හොඳට අහිංසකව ඉගෙනගෙන ඊට පස්සේ අම්මලාම තමයි විවාහ කරලා දෙන්නේ හොඳට වෙදින් නැරන් හම්බ වෙන කෙල්ල යක්ෂණියක් වගේ. ඒ ඊතර මුළු ජීවිතේම ඉවරයි. අපිට සාමාන්‍ය ලෝකේ නම් මිනිස්සේ අපිට රැව්වොත් එහෙම අපේ හිත රිදෙන්න වචනයක් කිව්වොත් එයාද කතා නොකර ඉන්න පුළුවන්. අහක බලන්න ඉන්න පුළුවන්. හිතාගන්න ජීවිතේට ඔකත් එක කතා කරන්නේ නැහැ කියලා අපිට අහක බලන්න යන්න පුළුවන්. තමන්ගේ ගෑණි තමන්ට සත්තුන්ගේ නංකිකියා ගොනා බූරුවක් කියලා බනින්දි ඒත් කාම ආශාව නිසා ඒ මිනිහට රැට ඒ ගෑණිත් එක බුදියා ගන්න සිද්ධ වෙනවා. දීන වෙනවා හිත. සමහර අයගේ ජීවිතේ තියෙනවා මැරෙන කල්ලි වගේ. සැනසිලි වචන යන්නේ. සමහර අය ගෙවල් වලට නෝනා කියලා නමට. සමහර අය ගෙවල් වල මහත්තයා කියලා නමට. ඇයි මේ ආදරය නැත්තේ? ඇයි මේ සෙනෙහස නැත්තේ? ඇයි මේ ඔක්කොටම දුක බෙදාගෙන මහත්ය ගැහින් කඳුලක් වැටෙන්න දෙන්නේ නැතුව මහත්යර සිනේවංශ නෝනලා ඉන්නවනම් නෝනගේ ඇහින් කඳුලක් වැටෙන්න දෙන්නේ නැතුව ඒ කඳුල ආදරෙන් පිහදාලා සිනේවර වචනයක් කියන මහත්යලා ඉන්නවනම් කවදාවත් තෝතෝපි කියලා ඇඟිල්ල දික් කරගෙන බැනගෙන නැත්තම් ඒ වාගේ පවුල් ඒ වාගේ ආදරයක් ලැබෙන්නේ පිනකට. ඒ වාගේ ආදරයක් නොලැබෙන්නේ සසරේ තමන් තමන්ගේ මිනිස්සයයි ඉදින් වෙන මිනිහලාත් එක්ක දුරාචාරයෙන් හැසිරෙලා. වැරදි කාමසේවිනේ විපාක තමයි නිරේ උපදිනවා මනුස්ස ලෝකෙට ආවට පස්සේ ආදරේ ලැබෙන්නේ නැහැ. එයාට ආදරේ කියන්නේ නියඟයක්. එයාගේ ජීවිතේ කාන්තාරයක් නම් එයා පතන ආදරේ ගංගාවක් කාන්තාරෙන් ගංගාවල් ගලා බහින්නේ නැහැ. හරියට මේ ලෝකෙට තියෙන ප්‍රශ්නය තමයි ආදරේ නැහැ. ඒ තමයි වැරදි කාමසේවණි නිසා. එදවිට එහෙනම් සල්ලි මිල මුදල් සමාජ තත්ත්වය නිසා තම තමන් එකිනෙකා එක එක දේවල් කරාගෙන අරුමුත් කරන්නේ මොමුත් කරන්නේ කියලා ඉඳී. හොඳට ඉන්නවා පේනවා කනවා බොනවා යනවා එනවා. හොඳට බටර පාන් කාලා ඉතින් මේ මැරුණේ මැරිච්ච ගමන් කරතරෝදි කැරකිල කැරකිල වැටෙනවා. සියල්ල දන්න සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ මේ මහ පොළොවේ නීසිරට පස්පිඩක් අරන් වදාලා පින්වත් මහණෙනි මැරෙන අයගේ මේ නීසිරට ගත්ත පස්පිඩ වාගේ ප්‍රමාණය තමයි මැරිලා ආයෙත් මිනිස්සෙක්වත් වෙන්නේ. මැරෙන අයගේ මේ මහ පොළොව වාගේ ප්‍රමාණය සතර අපායයි.